ඒ වගේම ඔබ දන්නවා විශේෂයෙන්ම ගත්තොත් අපි ඔබ එක සාකච්ඡා කරමේ වෙලා වෙනකොට මැතිවරණ කොමිසමට පහුගිය 17 වෙනිදා ජනාධිපතිවරණය කැවඳවීම සඳහා බලය ලැබිලා තිබෙනවා. අපි හිතනවා මේ මාසෙ ඉක්මවා යන්න පෙර මැතිවරණ කොමිසම විසින් නාම යෝජනා බාර ගන්න දිනයත් ඡන්දේ පවත්වන දිනයත් ප්‍රකාශයට පත් කරන බව. හැබැයි විවස්ථානුකූලව නිශ්චිත පරිදි මැතිවරණ කොමිසමට බලය ලැබිලා තිබියදී විවස්ථානුකූලව මැතිවරණ කොමිසම විසින් ඡන්ද දිනයේ සහ නාම යෝජනා බාර ගන්න දිනය නියම කරන්න නියමිතව තිබියදී සමාජය තුළ යම් දෙගිඩියාවක් තිබෙනවා ඡන්දේ තියයිද නැද්ද කියලා. තියෙනවද? මොකද කියන්නේ? ඡන්දේ තියයිද නැද්ද? ඔව් දෙගිඩියාවක් තියෙනවා. හැබැයි දෙගිඩියාව තියෙන්නේ ඡන්දේ තියයිද නැද්ද කියන එක ගැන නෙවෙයි. මං කියන්නේ දෙගිඩියාව තියෙන ඕන තැන රනිල් ඉල්ලයිද නැද්ද? රනිල් ඉල්ලන ලකුණ මොකද්ද? අලියද පොහට්ටුවද? රනිල්ට මහින්ද සහය දෙයිද? රනිල් ඉල්ලන පක්ෂ මොකද්ද? අද දෙගිඩියාවක ඉන්නේ රනිල්. ඔහු ඉල්ලන ලකුණ මොකද්ද? නැ පළමුවක ඔහු ඉල්ලයිද? දෙක ඔහු ඉල්ලන ලකුණ මොකද්ද? තුන ඔහු ඉල්ලන පක්ෂ මොකද්ද? ඊළඟ ගත්තොත් ඔහුට මහින්ද සහය දෙයිද? නිය දෙගිඩියාව ඉන්නේ මේ රනිල්. ඒ නිසා මේ දෙගිඩියාවෙන් ඉන්න රනිල් උත්සාහ කරනවා සමාජයේ දෙගිඩියාවට පත් කරන්න. ඡන්දේ තියයිද නැද්ද කියලා සාකච්ඡාවක් ගේන්නේ. නේද? පහුගියදා අධිකරණය අර උත්සාහයන් දෙකක් දැරුවා. එක මහත්මයෙක් අධිකරණයට ගිහලා පෙස්සමක් දැම්මා. නෑ ජනාධිපතිවරයා පහක් නෙවෙයි හයක් වළංගුයි කියලා. ශ්‍රේෂ්ඨ අධිකරණය මොකද කරේ? ඒ පෙස්සම අරන් අප මහත්මයාට රුපියල් ලක්ෂක දඩයක් ගෙවුවා. මේ වගේ ඒවා අරන් ඉන්න එපා කියලා. ඊට පස්සේ දෙවනි පෙස්සමක් අරන් ගියා. ආයේ 19 වෙනි සංශෝධනයේ සම්මත වීම හරියද වැරදිද කියලා ශ්‍රේෂ්ඨ අධිකරණය ඒ පාර දඩයක් ගෙවුවා ලක්ෂ 5ක. මේ වගේ අරන් ඉන්න එපා කියලා. දැන් මොකද කරන්නේ? මේ 22 වෙනි සංශෝධනය පිළිබඳ සාකච්ඡාවක් ගෙනල්ලා තිනවා. මේ උත්සාහ කරන්නේ මොකද්ද? සමාජයේ දෙගිඩියාවක් හදන්න. ඇයි? රනිල් දේශපාලනිකව දෙගිඩියාවක ඉන්නේ. රනිල් දේශපාලනික ව්‍යාකූලත්වයක ඉන්නේ. එයාට අවශ්‍යයි මේ සමාජ ව්‍යාකූලත්වයට පත් කරන්න. මොනතරම්ද ඔබ හිතන්නේ? මේ 22 වෙනි ආණ්ඩු ක්‍රමවස්ථා සංශෝධනය, ඒ කියන්නේ ආණ්ඩු ක්‍රමවස්ථාවේ 83 වෙනි වගන්තිර ගින සංශෝධනයක්. ආණ්ඩු ක්‍රමවස්ථාවේ 83 වෙනි වගන්තිර ගින සංශෝධනයක් සම්මත කිරීම සඳහා ජනමත විචාරණයක් අවශ්‍යමයි. එතකොට ගැසට් කරා දැන් සතියකින් පස්සේ පාර්ලිමේන්තුවට දාන්න ඕන. පාර්ලිමේන්තුවේ සති දෙකක් තියෙනවා. අධිකරණයට යන්න අවස්ථාව තියෙනවා. අධිකරණයට සති තුනක් දෙනවා. සති තුනකින් පස්සෙ අධිකරණ තීන්දුව පාර්ලිමේන්තුවට එනවා. පාර්ලිමේන්තුව දෙවනි වර කියවීමේ විවාදයට දින තීන්දුව කරනවා. දෙවනි වර කියවීමේ විවාදයෙන් පසුව පාර්ලිමේන්තුවෙන් තුනෙන් දෙකක් ලැබුණොත් ජනාධිපතිවරයාට දැනුම් දෙනවා පාර්ලිමේන්තුවෙන් තුනෙන් දෙකක් ලැබිලා තිබෙනවා කියලා. ඒ අනුව ජනාධිපතිවරණ ජනමත විචාරණයක් ඇඳවන බව මැතිවරණ කොමිසමට දැනුම් දෙනවා. ඒ වෙනකොට රනිල් ගෙදර. හරිද? මතක තියාගන්න. ඒ විතරක් නෙවෙයි, මේ ජනමත විචාරයේ තියෙනවා නම් කෝටි 1000ක් වැය වෙනවා. 5ද 6ද කියන ප්‍රශ්නය निराකරණය කිරීම සඳහා පාර්ලිමේන්තුවට මේ යෝජනාව ගෙනල්ලා ජනමත විචාරණ කෝටි 1000ක් වැය වෙනවා. නමුත් ශ්‍රේෂ්ඨ අධිකරණින් 5ද 6ද කියන එක निराවුල් කරලා ඉවරයි. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව 125 වෙනි වගන්ති යටතේ මුළුමනින්ම ව්‍යවස්ථාව අර්ථ නිරූපණය කිරීමේ බලයේ තියෙන කා සතුවද? ශ්‍රේෂ්ඨ අධිකරණ සතුව. ශ්‍රේෂ්ඨ අධිකරණ අවස්ථා තුනකදී, තීන්දු තුනකදී 5ද 6ද කියන ගැටලු निराකරණය කරලා ඉවරයි. ඒ කියන්නේ මොකද්ද? මේ සමාජය තුළ ව්‍යාකූලත්වයක් නිර්මාණය කිරීම සඳහා කෝටි 1000ක් වැය කරනවා. මොකටද බලන්නේ? මේ රනිල්.
හරිද? ජාතික ජන බලවේගය අපි ඕනෑම ඡන්දයකට සූදානම්. සහතික වශයෙන් ජනාධිපති ඡන්දේ එනවා, නියමිත පරිදි පැවැත්වෙනවා, රනිල් පරදිනවා, සාමකාමීව ගෙදර යනවා. ඔක තමයි උත්තරේ.